අයිබෝවන් ඔබට සුබ දවසක් වේවා 2024 වර්ෂයේ ඔබේ රටේ ඉරණම කොහොම වෙයිද ලෝකායතන ජ්‍යොතිෂ දනුව 2024 වර්ෂයේ උදාවන විට 2023 වර්ෂයට වඩා යහපත් තත්ත්වයක් උදාවන ලක්ෂණ පෙන්නුම් කරනවා ඒ සමස්ත ලෝක ජනතාවගේම අපේක්ෂාවයි නව වසර ආරම්භයේදීම ගුරු ලග්නගත වී සිටින අතර කුජ ග්‍රහය රවි ග්‍රහය සමග යෝග වේ නවවැනි භාවයේ සිටී වසර ආරම්භයේදීම ආගම් සහ නීති පිළිබඳ වාද විවාද ඇතිවීමට වේදන කර්මාන්තය සහ යාත්‍රා කිරීමේ යෙදී සිටිනාට විපත්දායක වීමටත් හේතු වෙනවා මේ මාස වන විට බැංකු සහ වෙළඳ කටයුතු සාර්ථක කරගත හැකි පරිසරය නිර්මාණය වෙනවා එහෙත් කුජ ග්‍රහය රාහු සමග යෝග වේ දොළොස්වැනි ගමන් කිරීම නිසා රටවල් අතර යුද බිය පැතිරීමට අපරාධ බහුල වීමටත් හේතු වෙනවා වර්ෂයේ අවසාන කාර්තුව තුලදී ස්වභාවික විපත් වලින් පීඩාවට පත්වීමටත් රාජ්‍යන්ත හිරිහැර වීම සහ භාජනතාව විපතට පත්වීමටත් ඉඩ ඇති බැවින් ග්‍රහ පිහිටේ අනුව පැහැදිලි වෙනවා මෙම ග්‍රහ පිහිටේම බලපෑම ලංකා කේන්ද්‍රයට අනුව විමසීමේදී තේනී යන්නේ මහජන සෞඛ්‍යයට අහිතකර බලපෑම් නැතිවීමත් ජනතාව රජයේ කෙරෙහි දැඩි කලකිරීමට පත්වීම හේතුවෙන් කර්මන්ත සහ වෙළඳ ව්‍යාපාර අඩපණවන ආකාරයේ කටයුතු සිදුවීමටත් ඉඩ ඇති බවයි 2024 වර්ෂයේ මැයි මාස මැද භාගයේ වන විට කම්කරු නායකයන්ට ප්‍රධාන පෙළේ සාහිත්‍ය කරුවන්ට විපත්දායක වෙනවා ජූලි මාසයේ ඇතුළත ස්වභාවික විපත් වලින් තොවිබින් විනාශ වීමටත් රාජ්‍ය අංශයේ ගැටලුකාරී තත්ත්වයන් මෙන්ම රාජ්‍ය තන්ත්‍රයේ වෙනසකට හේතුවන පසුබිම නිර්මාණය වීමටත් මෙම ග්‍රහ බලපෑම බලපවත්වනවා ඉතින් අපි බලමු 2024 වර්ෂයේ මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද කියලා සිංහ ලග්නය සිංහ ලග්නයෙන් උපන් ඔබට මවකින් උදව් උපකාර හිමිවන ප්‍රීතිමත් විනෝදකමන් යාමට අවස්ථාව උදාවෙන වාසනාවන්ත ගෘහ ජීවිතයකට හිමිකම් කීමට වසර ආරම්භයේදීම හැකියාව ලැබෙනවා පුණ්‍ය කටයුතු කෙරෙහි යොමු වන අතර දුක් විද්‍යාවන් කෙරෙහි විශ්වාස ඇතිවීමෙන් දෙවියන් ඇදහිමට නැඹුරු වෙනවා ඇසුර කරන මිතුරන් කෙරෙහි ප්‍රබල විශ්වාසයක් ඇති නොවන නිසා සතර බලපෑම් හඳුනා ගැනීමට අවස්ථාව උදාවෙනවා උසස් අධ්‍යාපනයේ නිරත වී සිටින අයටත් ඒ සඳහා යොමු වන අයටත් නිසි ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වෙනවා විභාග සඳහා ඉදිරිපත් වන ජන්මීන්ට උසස් ආකාරයේ ජයග්‍රහණ ලබා ගැනීමට හැකි අවස්ථාවන් උදාවෙනවා විවාද කණ්ඩායම් වලට පැටින් කටයුතු කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම හැකියාවන් ප්‍රදර්ශනය කළ හැකි අවස්ථා හිමිවීමෙන් කාගේ ප්‍රසාදයට පත්වනවා තම රාජකාරී කටයුතු වගකීම් සහිතව ඉටු කිරීමට අවස්ථාවන් උදාවන අතර ඒ නිසාම ප්‍රධානීන්ගේ ගෞරවය හිමිවනවා තනතුර උසස් වීමට ඇතින් තුළින් වරප්‍රසාද හිමිවීමට මෙම වසර යහපත් වෙනවා ව්‍යාපාරවල යෙදී සිටිනාට ගනුදෙන වලින් ලාභ ඉපැවීමට හැකිවනවා උසස් ධර්ම ශාස්ත්‍රය ඉගෙනීමටත් පූජ්‍ය පක්ෂයේ සහාය ලබා ගැනීමටත් ඉඩ ලැබෙනවා යහපත් සෞඛ්‍ය තත්ත්වයකට හිමිකම් කියන වසරක් වෙනවා එහෙත් පාදවල වේදනා ඇතිවීමටත් ආහාර අපත්‍ය වීමෙන් උදරාබාධ වැළඳීමටත් හේතුවනවා ගුප්තමය බලපෑම් මත මුහුණ පෑමට සිදුවන අසාමාන්‍ය සිදුවීම් නිසා අනපේක්ෂිත කඩතරවලට මුහුණ පෑමට ඉඩ තිබෙනවා එනිසා මෙම වසර තුළ ආධ්‍යාත්මික කටයුතුවල යෙදීමෙන් යහපත උදාකර ගැනීමට උනන්දු වන්න